හැමෝම ඡන්දය දෙමු. මෙසි හරින් වෙනුවෙන් බදුල්ලේ සුමන්තිරන්ගේ කිණ්ඩිය. සුමා ගෙනක්කලයට උවිඳුගේ රිටර්න් එක. සුමන්තිරන්ගෙන් තවත් බොරුවක්. තැන තැන ලොකු තැන ඉල්ලයි. එල්බෝඩ් පාර්ලිමේන්තුවක් සියගෙන් අලුත් නැටුමක්. මෙදා මනාප වාර්තා කඩන්නේ කවුද? හරිනි කොටබනගේම දිලිත්ගේ. සජබ එජාපදීගේ හබක් වූ හැටි සජිත් හෙළි කරයි. ලොකු පුටුවකට ඉව. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. ඉදිරි වසර පහ සඳහා රටේ දිශානතිය තීරණය කිරීම රඳා පවතින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකු තෝරාපත් කර ගැනීමට අදාළ තීරණාත්මක දවසට තව තියෙන්නේ පැය 48ක් වගේ කාලයක්. 2022 වසරේ රටේ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසු සහ ඉකුත් සැප්තැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු මහමැතිවරණය තමයි මේක. 2024 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවේ ඉන්නේ රටවල් 127ක් අතරින් 56 තැන. 2024 වසරේ නිකුත් කරනු ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින්නේ 128 තැන. එහෙම රටක තමයි මේ මැතිවරණය තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්දදායකයින් මිලියන 17ක් වෙනවා. ඒ අතරින් වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා. කොළඹ සහ කුරුණෑගල දෙවන සහ තෙවන ස්ථානවල පසු වෙනවා. ඡන්දය දෙන්නේ කොහොමද? ඡන්දදායකයාට පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නට පුළුවන්. ඉන්පසු එම පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයන් 30 මනාප ලකුණු කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් මනාප සලකුණු නොකර පක්ෂයට හරි ස්වාධීන කණ්ඩායමකට පමණක් ඡන්දය සලකුණු කිරීමේ හැකියාවද තියෙනවා. කොහොම හරි 14 හැමෝම චමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. හේතුව ජනතා පරමාධිපත්‍යය කියන එක හැමදාම අතට ලැබෙන්නේ නැහැ. ප්‍රචාරක වැඩ සියල්ල අවසන්. නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොවැම්බර් 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12 සිට තහනම්. ඉතුරු දවස් දෙක නිහඬ කාලය. 11 මධ්‍යම රාත්‍රියේ 12න් පසු ඡන්දේ අවසන් නිල ප්‍රතිඵලය ප්‍රකාශ කරන තෙක් මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා. සියලු සමාජ මාධ්‍ය ජාලාවලටද මෙකි කොන්දේසි අදාළ වන බවත් මැතිවරණ කොමිෂන් සභාව කියනවා. ඒ කියන විතරක් නෙමෙයි ගයිඩ්ලයින් පවා දැනුම් දීලා. වගකිව යුතු මාධ්‍ය නාලිකාවක් විදිහට නීති රීතිවලට අවනතව වැඩ කරන්න අපටත් සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් පහුගිය මැතිවරණ සමයේ සිද්ධ වෙච්ච දේවල් වගේම ඊයේ සිද්ධ වෙච්ච මැතිවරණ සිද්ධි වාර්තා කිරීමට බාධාවක් ඒ ගයිඩ්ලයින් වලින් නැහැ. ඒ රාත්‍රියේ සියලු දේශපාලන පක්ෂවල අවසන් රැස්වීම තිබ්බා. ඒ අතරතුර මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රචාරක කටයුතුවල යෙදුණු සියලුම පක්ෂ සහ අපේක්ෂකයෝ තමන්ට පුළුවන් උපරිම ඊයේ දවසේ කරන්න මහන්සි වුණා. මැතිවරණ ප්‍රචාරක කාලයේ පුරාම සුවිශේෂී දෙයක් වාර්තා වුණේ නැති තරමට මැතිවරණයට අදාළ කටයුතු ඇල්මැරුණු ස්වභාවයක තිබුණා. හැබැයි ඊයේ මැතිවරණයක රස්නේ බදුල්ලෙන් වාර්තා වුණා. පවතින මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බදුල්ල නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වුණා කියලයි හරින්ලට චෝදනා එල්ල වුණේ. හරින් ප්‍රනාන්දු රෙදි ගලවා පොලිසියට විරෝධය පා බදුල්ල නගරයේ මැද ඇවිදින සීන් එකක් සෝෂල් මීඩියාවල වෛරල් වෙන්නේ ඔය අතර. හරින් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඔය විදිහට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදුණා. 200ක පිරිසක් හරින් එක්ක හිටියා. හැබැයි ඒ වෙලාවේ හරින් ලා පැලඳ සිටි ඇඳුම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන්ට සහ පොලිසියට නිරීක්ෂණය වෙනවා. පොලිසිය පවසන්නේ එමෙන්ම 5 වඩා වැඩි පිරිසක් මෙම ප්‍රචාරක කටයුතු සඳහා එක්ව ඇති අතර එද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කියලා. ඒ අනුව එම ප්‍රචාරක කටයුතු නතර කිරීමට අදාළ පිරිසට උපදෙස් ලබා දුන්නා. ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සහ පොලිසිය සමග උණුසුම් වචර හෝමාරුවක්ද සිදු වුණා. හරින් ඇතුළු කණ්ඩායම ඇඳගෙන හිටපු ටී-ෂර්ට් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කියලා තමයි ඔවුන් චෝදනා කළේ. කොහෙද මේ ටී-ෂර්ට් එකේ ලකුණක්? මේකේ තියෙන්නේ අංක 10. අංක 10 කියන්නේ ලකුණක්ද? එතන හිටපු හරින්ගේ ආධාරකාරයෙක් එහෙම අහන්න පටන් ගත්තා. නෑ නෑ මේ කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. අනිත් එක 5 යන්න ඕන එකට 100 එකතු වෙලා යන්න දෙන්න බෑ. නිලධාරීන් තරක කළා. මෙසි හරින් වෙනුවෙන් බදුල්ලේ. ටික වෙලාවකින් එතෙන්ට හරින් ප්‍රනාන්දු ආවා. ඔහු ඇඳගෙන හිටියේ සුදු නිල් මිශ්‍ර ආර්ජෙන්ටිනා පාපන්දු කණ්ඩායමේ ටී-ෂර්ට් එකක්. එහි සඳහන් කරලා තිබුණේ ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසිගේ අංක 10. හරින් ඡන්දෙට බදුල්ලේ මෙසිව විකුණයි. පොලිසියත් එක්ක රණ්ඩු වෙලා ටී-ෂර්ට් ගලවයි. සමහර වෙබ් අඩවි සීන් එක වාර්තා කරලා තියෙන්නේ එහෙම හෙඩින් දාගෙන. හරින් වහම ටී-ෂර්ට් එක ගලවලා පොලිසිය සහ මැතිවරණ නිලධාරීන් වෙත විසිකලා. ටී-ෂර්ට් එක තියාගන්න. අලුත් ආණ්ඩුවත් එක්ක ආතල් එකක් ගන්න. මැතිවරණ නීතියේ මාලිමාවට එකයි අපිට එකයි වෙන්න බෑ. මාලිමාවේ ඔක්කොම ඇඳන් යනවා ටී-ෂර්ට්. අපි කැන්වසින් නවත්තනවා. ඡන්දෙ දින් නොතින් නැවිත් ඔයාව හම්බ වෙන්න. ඔයාගේ ආශිර්වාද දෙන්නකෝ. එම අවස්ථාවේදී මාධ්‍යවේද අදහස් දක්වමින් හරින් මෙහෙම කිව්වා. මැතිවරණ නීතිය වෙන පක්ෂයකට එකක් මාලිමාවේ ඇයට
ටීෂර්ට් ගහගෙන ඇවිදින්න පුළුවන්. මාලිමාවේ ආණ්ඩුව මාසෙ නිසා ඔහොම ආතල් එකක් ගන්න දෙන්න. පොලිසිය නිලධාරින් අපි ගාවත් ඉඳලා තියෙනවනේ. පොලිසිය අපේ ආණ්ඩුව යටතේත් හිටියා. මැතිවරණ නීතිය හරියට කරන්න දීලා යනවා. කොහොමාරි සමහරු කියන්නේ මැතිවරණය කට උඩ තියාගෙන හරින්න යාගේ වැඩේ ගොඩ දාගත්තා කියලා. සුමන් තිරන්ගේ කින්දිය. මාලිමා ආණ්ඩුව හදද්දි සුමන් තිරන්ලා වගේ උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේම සහය ගන්න යනවා කියලා සමාජ මාධ්‍යවල කතා යද්දී අනුර යාපනයේ ගිහින් සෙනඟ වට කරගෙන තිබ්බ මීටිම ගැන යාපනයේ සුමන් තිරන් හෙන නෝන්ඩියක් දාලා තියෙනවා. ජාතික ජනබලවේගී ජනාධිපති අනුරගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති ජන හමුව පිළිබඳ ඡායාරූප සමගම අදහස් දක්වමින් සුමන් තිරන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තියෙනවා. අපරාධ බස් වලින් සෙනඟ යාපනයට ඇද්දේ එයාලගේ පළාත් වලට ගිහිල්ලා කතා කළා නම් ගමන් වේදම් මිතරි සුමන් තිරන් අනුරට කියනවා. තමන් සහභාගී වෙන ජාතික ජනබලවේගයේ යාපනයේ ජන රැලියට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ හවස දහස් ගණන් ජනතාව බස් වලින් යාපනය දක්වා රැගෙන ආ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන් තිරන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් චෝදනා කරනවා. මොකක් හරි අමුතු හේතුවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ හවස බස් වල දහස් ගණන් විතර යාපනයේ ගෙන්වලා මෙතන කතා කළා. යාපනයට එක් ආවේයි ඔවුන්ගේ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා ඒ අයව අමතා කතා කරන්න තිබුණා. එතකොට ගමන් වේදම් ගොඩක් අඩු වෙලා තිබුණා. ආගන්තුක සිංහල මිනිස්සුන්ට ඔහුගේ කතාවේ පරිවර්තනයක් දෙමළ භාෂාවෙන් දී තිබුණා කියලා සුමන් තිරන් කියනවා. මීට දවසකට දෙකකට ඉස්සෙල්ලා ජනාධිපති අනුරගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේද ජන රැලියක් පැවැත්වුණා. වවුනියා නගර සභා ක්‍රීඩාංගණයේ ජනතාව පිරි ඉතිරිලා හිටියා. මේ වෙනුවට දකුණේ දේශපාලන පක්ෂ ජන රැලිය වලට කැම පැකට් සහ රුපියල් 2000ක් ලබා දී මිනිසුන් බස් රථවලින් ජන රැලිය පවත්වන ස්ථානෙට රගෙන යාමේ තත්ත්වයක් ඇති වෙලා. සුමන් තිරන් හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ අනුර දිසානායකත් ඒ තත්ත්වය උතුරේදී අනුගමනය කරන බව. සුමා ගෙනක්කලයට උවිඳුගෙන් රිටර්න් එක. ඒ කොහොමුණත් සුමන් තිරන්ගේ ඔය නක්කලයට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරකෙක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳ කුරුකුල සූර්යට මල පැනලා උවිඳු එයාගේ Facebook wall එකේ මෙහෙම සටහනකුත් පළ කරලා. මෙන්න සුමා අනුරට ගහන හැටි. මේ කියන්නේ අනුර වෙනත් දිස්ත්‍රික්ක වලින් යාපනයට මිනිස්සු වැද්දා කියලා. මේක පට්ට පච්චයක්. මම හිතුවේ නෑ සුමා මෙච්චර පහත් තත්ත්වයකට වැටේ කියලා. මතිය පරණන් ඉබ්‍රහම් සුමන් තිරන්. What a shame men 200% lie. You must protect your credibility men. නමුත් දිලිත්ලා ගම්මන්පිලල දකුණේ කියන සුමාට විදේශ ඇමතිකම දෙනවා. අනුර ඩයස්පෝරාවට යට වෙලා පලාලි මැද්දෙන් යන පාර ඇරියා. ෆෙඩරල් දෙනම වගේ කතා. පේනව නේද පරස්පරය. සුමන් තිරන්ගෙන් තවත් බොරුවක්. මෙන්න අනුරගේ යාපනයේ රැස්වීම ගැන සුමා කියන දෙවන බොරුව. මේ කියන්නේ යාපනයට බස් වලින් සිංහල මිනිස්සු ගෙනල්ලා උන්ට අනුරගේ සිංහල කතාව දෙමළට පරිවර්තනය කරලා අහන්න දුන්නා කියලා. සුමාට රීදිලා ඊයේ එතන හිටිය ජනතාව දැකලා. මතිය පරණන් ඉබ්‍රහම් සුමන් තිරන් Don't sulyunga poi bro. Be a man and protect your credibility. ඔවිඳු කියනවා. තන තන ලොකු තන ඉල්ලයි. හිටපු ලොකු තන ආයෙමත් තනතුරු වලට එන්නේ නැහැ කියලා ඡන්දයක් අත ඇරියානේ. එයා සැපෙන් සනීපෙන් ඉන්නකොට ආණ්ඩුවේ අය එයාට ගහන්න කරන්න ගත්ත එකත් එක්ක එයා සක්‍රීය දේශපාලනය කරන්න ආයෙමත් ඇවිල්ලාලු. ගෑස් සිලින්ඩරේ දිනවන්න මෙයා බැහැලම වැඩලු. මේ අතර පොට්ටුවේ ඉඳලා ගෑස් සිලින්ඩරේට ඡන්දෙ ඉල්ලන්න ආපු සෙට් එක දැන් හිටපු ලොකු තැනට වද දෙනවලු සර් ඔයා ආයෙත් ඇතුළට එන්න කියලා. ඒකට හේතුව තමයිලු එයාලට නායකත්වය දෙන්න කෙනෙක් තවම නැති එක. ඒ නිසා හිටපු ලොකු තැන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට තරව කරන එක තමයිලු එයාලගේ ලොකුම හේනෙ. ඔය කතාව තිබුණේ පහුගිය ඉරිද දේශීය පත්‍රයේ ගොසිප් කොලම් එකේ. නම් ගම් නොකිය ලෙව්වට ඔය කියන්නේ කවුරු ගැනද කියලා දේශපාලන හෝඩිය ගැනවත් දන්න ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. එල්බෝඩ් පාර්ලිමේන්තුවක් 100ගෙන් අලුත් නැටුමක්. ඒ කොහොමුණත් ඔය කියන කෙනා 11 වෙනිදා ප්‍රචාරණ ඡන්ද කැම්පේන් අවසන් කරුවේ එල්බෝඩ් දෙකක් දෙපැත්තේ තියාගෙන. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළ යුතු බවත් මෙම අවස්ථාවේ රටට අවශ්‍ය පවතින ආර්ථික අර්බුදයේ විසඳුමක් බවත් අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මරදාන ප්‍රදේශයේ 11 වෙනිදා හවස පැවති ජන හමුවකදී. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සංවිධානය කළ ජන හමුවක් මරදාන ප්‍රදේශයේදී පැවැත්වුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. කතාවට කලින් රනිල් හෙව්වේ කවුද? රනිල් කතාවට කලින් වටපිට බලලා කෙනෙක්ව හෙව්වා. සර් කවුද හොයන්නේ? මාධ්‍යංශයේ ශානුක ඇහුවා. මං කතා කරනකොට කේශාල්ට ඇවිත් මට පේන පිටිපස්සෙ හිටගන්න කියන්න රනිල් කිව්වා. කේශාල් ජයසිංහ මෙවර මැතිවරණයට කොළඹින් ඉදිරිපත් වෙනවා. ඔහු මංගලගේ සමීපතම එක. ඒ වගේම ජනාධිපති රනිල්ගේ මාධ්‍යංශයේ වැටුප් නොලබා වැඩ කරපු අධ්‍යක්ෂවරයෙක්. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ පාර්ලිමේන්තු ශ්‍රමදානේ පාර්ලිමේන්තු බොහොමදානයක් කියලා ආණ්ඩුවට ගහපු මිනිස්සයා. ඉතින් රනිල් කතාවේ වෙලාවේ කේශාල් ළඟට කිට්ටු කරගෙන වැඩක් බාර දුන්නා. ඒ එල්බෝඩ් දෙකක් අතට දුන්නේ එක. කතාව අතරතුර කේශාල්ගේ අතේ තිබ්බ එල්බෝඩ් එකක් පෙන්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මේ එල්බෝඩ් ආණ්ඩුවක් බවත් ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාට කිසිදු බලපොරොත්තුවක් නොමැති බවත්. එම නිසා රටේ ප්‍රශ්න විසඳගත නොහැකි තත්ත්වයකට පත් ඇති බව. කොහොමාරි රනිල් කියන්නේ එල්බෝඩ් ආණ්ඩුවට පාර කියන කේශාල් වගේ අය පාර්ලිමේන්තුවේ වන්න කියලා. මෙදා මනාප වාර්තා කඩන්නේ කවුද? මහමැතිවරණවලදී ලක්ෂ ගණනින් මනාප අරගෙන වාර්තා තියලා තියෙන චන්ද්‍රිකා සහ රනිල් මහින්ද වගේ අය. මෙදාසරේ විජිත සහ හරිනී වාර්තාව කඩයි කියලා ඒ සමස්ත දේශපාලන විචාර
තාරක සයිසුදුවිය කියන්නේ මහනුවර ලාල්කාන්තත් වාර්තාවක් තියයිලු. ඒක කොහොමුණත් මේ දසරේ ඡන්දෙදී විපක්ෂයේ දරුණුම ප්‍රහාරයට ලක් වෙලා තියෙන අගමැති හරිනි. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අනුරට පස්සේ වැඩිම ආකර්ෂණය දිනාගෙන ඉන්නේ හරිනි. රනිල් පහුගේ දවස්වල හරිනිත් එක්ක පැටලෙන්න සෑහෙන ට්‍රයි එකක් දුන්න වැඩේ කියන්නේ හරිනිත් රනිල්ගේ කතාවට පැටලුණා. හරිනි කොටබන ගේම දිලිත් කිය. දැන් වැඩේට බැහැලා ඉන්නේ එඩිතර විපක්ෂයේ දිලිත් ජයවීර. දිලිත් ට්‍රයි කරන්නේ හරිනි ගැන ජයපේ ඇතුලේ අවුලක් හදන්න. මේ අර නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන නොගත් කාන්තාවක් වන හරිනි අමරසූරිය අගමැති තනතුරින් ඉවත් කර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකගේ බිරිඳ වන ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් සමන්මලී ගුණසිංහ අගමැති කරන්න කියලා දිලිත් ජනාධිපති අනුරට යෝජනා කරනවා. දිලිත් එහෙව කතාවක් කිව්වේ මහරගම ඊයේ පැවති අවසන් ජන රැලියා මතමින්. එතකොට ලංකාවේ ජනතාව අනුර කුමාරට කියයි අන්න අනුර හොඳ වැඩක් කරලා තියෙනවා කියලා. දිලිත් එහෙමත් කියනවා. 11 වෙනිදා අවසන් රැලියේදී හරිනි සහ ජයපේ අතර ගැටුමක් තියෙනවා කියලා පෙන්වන්න ට්‍රයි කරපු දිලිත් කඩවතදී 10 වෙනිදා තිබුණු ජන රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු ඉල්මහ විරුවල් ඝාතනය සම්බන්ධයෙන් සැවීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට යෝජනාවක් කරනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ඔබතුමාගේ නායකයා ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අමුඅමුවේ කනත්තේ ආධානාගාරයට දාපු ඒ ඝාතනය කරපු එක ගැන ඔබතුමා ජනාධිපති වුණ දවසේ ඉඳලා හොයයි කියලා අපේ ගමේ මිනිස්සු බලාගෙන ඉන්නවා. අපේ විශ්වවිද්‍යාලය අපිත් එක්ක එකට හිටපු අය ඝාතනය වුණා. ඒ ඔක්කොම අය ගමෙන් ආපු අහිංසක මිනිස්සු. ඒගොල්ලන්ට තිබුණේ නෑ කොළඹ හයිය. එයාට තිබුණේ නැහැ එන්ජිඕ හයිය. තාජුටින් ගැන තියෙන අමාරුව, ලසන්ත ගැන තියෙන අමාරුව, එක්නැලි ගොඩ ගැන තියෙන අමාරුව තියෙන්න ඕනේ අපේ ඉල්මහවිරුවන් ගැනත්. අන්න ඒ ගැනයි ඔහුට මතක් කරලා දෙන්නට ඕනේ. අපි එනවා පාර්ලිමේන්තුවට එඩිතර විපක්ෂයේ හැටියට. මේ රටේ අර අහිංසකව ඝාතනය වුණ සියලු දෙනා ගැන හොයන්න කොමිසමක් දාන්න අපි කියනවා යෝජනාවක්. දිලිත් එතනදිත් ට්‍රයි කරන්නේ මාලිමාව ඇතුලේ අවුලක් හදන්න. දිලිත්ලා ඔය මොන බයිලා ගැහුවත් මාලිමාව ඇතුලේ අවුලක් හදන්න යාලා හිතුවමදි කියලයි දිලිත්ලාගේ කතාවලට කමෙන්ට් කරපු හොඟ දෙනෙක් කියලා තියෙනවා. සජබ එජාපදීගේ හබක් වූ හැටි සජිත් හෙලි කරයි. එජාප සජබ සාකච්ඡා මගදී කඩාවැටුනේ ඇයි? මෙන්න සජිත් ඒකට බලපෑ ලොකුම හේතුව දෙරණ 360ට ඇවිත් කියනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේග එක්වීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා කඩාවැටීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අදහස් පළ කරලා. එහිදී සජිත් ප්‍රේමදාස කියන්නේ, ලුම්පන් ධනවාදය ගජමිතුරු ධනවාදය ප්‍රතික්ෂේප කළ අපට ඔවුන් සමග එකතු වීමට නොහැකි කියලා. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී එජාප සජබ එක්වුවා නම් ජයග්‍රහණය කරන බවට ඇතමුන් කරන සරල ප්‍රකාශ තමන් පිළිනොගන්නා බවත් සජිත් කියනවා. සජබයි මාලිමාවයි දෙගොල්ලම කැම්පේන් කෙරුවේ රනිල් රාජපක්ෂ කල්ලිය පළවා හරින්. පෞද්ගලිකව මට ජනාධිපති වෙන්න බැරි වුණත් අපි රනිල් රාජපක්ෂ කඳවුර පරද්දලා රටට ජනතාවට ජයග්‍රහණයක් අත්පත් කරලා දීලා තියෙනවා කියලා සජිත් කියනවා. රුවන් හමු වූ අමුත්තෝ කොහොම වෙතත් රුවන් විජේවර්ධන ආපහු දෙගොල්ලෝ එකට එකතු කරන්න ලොකු ගේමක් ගහන්න යනවලු. මෙවර ගම්පහෙන් රුවන් ඡන්දේ ඉල්ලුවත් එයාගේ හිත තියෙන්නේ දෙගොල්ලෝ එකතු කරන්නලු. පහුගිය දාය ගැන ලොකු සාකච්ඡාවක් වෙලා තියෙනවා. සජබේ ප්‍රබලයෝ 3 දෙනෙක් සාකච්ඡාවට ඇවිත්. මැතිවරණේ අස්සේ වුණත් අපි ආවේ මේ දෙගොල්ලෝ එකතු නොවුනොත් ආයෙමත් මැතිවරණ තියන්නවත් වෙන්නේ නැති නිසා. එහෙමයි කට්ටිය කියලා තියෙන්නේ. ඔය නායකත්වය ගන්න. ඒකට සජිතුත් කැමතියි. අන්තිමට කට්ටිය යෝජනා කරලා තියෙන මැතිවරණයෙන් පස්සේ දෙගොල්ලෝ එකට එකතු වෙන සටනේ ආයමත් කරලියට එනවා කියන එක. ලොකු පුටුවකට ඉව. ළඟදි පුරප්පාඩු වෙන්න යන රටේ ඉහළම පුටුවකට කෙනෙක් පත් කර ගැනීම ගැන නොයෙක් ආරංචි තිරේ පිටපස ප්‍රචාරය වෙන්න පටන් අරන් කියලායි ආරංචි. මේ තනතුර සඳහා රටේ නීතිය අස්සේ ඉන්න ඉහළ 2-3 දෙනෙක්ගේ නම් යෝජනා වෙමින් තිබෙන බව තතුදත් අය කියනවා. එයට උදව් කරන පිරිසකුත් ඉන්න බව ආරංචි. කොහොම නමුත් මේ පදවිය රටේ ඊටාම තීරණාත්මක පට්ටමක් නිසා රටේ ලොකු මහත්තයා ඡන්දෙන් පස්සේ මේ තනතුර ගැන තීන්දුවක් ගනීවි කියලා ඉහළම කන්තෝරුවේ ඉන්න අයගෙන් දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ තනතුර සඳහා නොවන කෙනෙකුත් මහතුරු 2-3 දෙනෙකුත් සුදුසුකම් ලැබලා තිබෙන බවයි කියවෙන්නේ. එහෙමනම් අද රොච්චරයි සුපුරුදු විදියට ආයෙමත් හෙටත් අපි මුණගැහෙමු.